చిన్నప్పటి దురగంధం పంపి పండుగ నాకు కూడా చుట్టింది. కంచం ఆ తరకమైన అంగిల వల్ల అక్కల అయ్యేలా అమ్మ తింటున్నా అంతర్జాలే మగి పాడంకడ కన్న ఏ దిశా మమ్మల్ని నెందుల మామలాగా ఇల్లండి అప్పకుంటే దిక్కు పగవాక్ల బాధ. කිලෝමීටර් විතර දුරින් ඉඳලා ආවි. කෝල්ලයක් ගන්න විදියක් නැහැ. මේ බලන්න දැන් මට මේ මගේ සහෝදරයෙන් කෝල්ලයක් ආවා. කෝල්ලයක් ගන්න විදියක් නැහැ. කිලෝමීටරයක් බයිකෙන් මේ ආව කෝල්ලයක් ගන්න. ඔන්ලයින් යන්නත් යන්න ඕන තැපැල් කන්තෝරුව ගාවට. මෙහි සිග්නල් කණුවක්වත් තාම හදලා නැහැ. අපි ඔබලගෙන් ඉල්ලා සිටින්නේ සිග්නල් කණුවක් හදලා දීලා අපිට සිග්නල් ලබා දෙන්න කියලා. අපි පාරවල් ගාන ගිහලා තමයි ඉස්කෝල වැඩ කරන්නේ. මහරෑට ඔන්ලයින් පන්ති තිබ්බම ගෙවල් ගාන ගිහින් ආතිනවා. එක්කෝ පාරේ තියෙන බස්සවල ටික ඉඳගෙන තමයි අපි පන්ති කරන්නේ. ඒක නිසා අපි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. රැයට පන්ති යන්න විදියක් නැහැ. ඉස්කෝල් වැඩක් ඩවුන්ලෝඩ් කරන් බලන්න විදියක් නැහැ. ඒක නිසා අපි ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ අපිට මේ හොඳට ඉගෙන ගන්න හොඳ සංඥා කුරුණක් අපට දෙන්න කියලා. එළමල්දිනිය ගම ගත්තාම ළමයි 200ක් විතර ගමෙන් 200ක් 500ක් විතර ගමෙන් පිටට තමයි ඉස්කෝල් වලට යන්නේ. කිලෝමීටර් 8ක් 10ක් වගේ දුරට යන්නේ. ගමේ තියෙන පහවසර දක්වා තියෙන පාසලක් විතරයි. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ ඒ ළමයින්ට ඉගෙන ගන්න දුකන් ඒ කියන්නේ දුරකටන පාසුකම් කිසිම දෙයක් නැහැ ගම ඇතුලේ. තව කිලෝමීටර් 2ක් 3ක් ගමෙන් ගම මැදට තියෙන තැපල් කාර්යාලයකට ඇවිල්ලා තමයි මේ ළමයි ෆෝන් එක අරගෙන ඇවිල්ලා මේ වැඩ ටික කරගන්නේ. හරිම දුෂ්කර ගම්මානයක් මේක. මේ 21 වෙනි දවස ගැන කතා කරාට අපි තාම ඉන්නේ මං හිතන්නේ ගල්ුකේ වගේ තමයි ඉන්නේ. ඡන්ද ඉල්ලන කාලෙට නම් එන්නේ හැමදේම මේ කට්ටිය අපට බන්දේසියක තියාගෙන ඉන්නේ. අන්තර්ජාල පහසුකම්, පාසල් සංවර්ධනය, ඒ වගේ හැමදේම. ඒ වුණාට අපේ ගමේ ළමයිට ෆෝන් එකකින් වැඩ කරගන්න කිලෝමීටර් 3ක් 4ක් පාරේ ඇවිදගෙන ඇවිල්ලා මේ ගලක් උඩ කොට වෙන්න තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් මේ බලධාරීන්ට අපි කියන්නේ මොලයක් ඇතුව මේ ළමයි ගැන හොයනවා නම් එළ මේ ළමයිට අවශ්‍ය ටැප් දෙනවයි කිව්වා, විද්‍යාගාර දෙනවයි කිව්වා, ඒව නෙමෙයි. අඩුගානේ ගමකට සංඥා කුරුණක් ගහලා දීලා ඒ ළමයිගේ අවශ්‍යතාවය ඉටු කරගන්න මොකක් හරි ක්‍රමයකින් ඉටු කරගන්න පුළුවන් අවස්ථාවක් හදලා දෙනවා නම් තමයි වැදගත් වෙන්නේ. මොකද ඒ දෙමව්පියෝ ඉඩමක් කඩමක් කුලිය වැඩ කරලා තමයි මේ ෆෝන් එක අරන් දෙන්නේ ඒ ළමයින්ට. ඊට පස්සේ ඩේටා කාඩ් එකක් දාගන්නේ බොහොම මාරුවෙන්. ඒකත් දාගෙන හැන්දෑවේ 6ට 7ට තව කිලෝමීටර 4ක් 5ක් ඇවිල්ලා ඒ අධ්‍යාපනය කරන්න ගියන් හරි අමාරුයි. එළමදෙනිය කූඩදොල හැවුවෙට යන ග්‍රාමදේව වසම් තුනේම අපිට දුරකථන පහසුකම් ගත්තොත් ඉතාම අල්ප වශයෙන් තමයි තියෙන්නේ. දුරකථන ස්ථාවර දුරකථන ගත්තත් ජංගම දුරකථන ගත්තත් කිසිම දුරකථනයකට සිග්නල් පහසුකම් නැහැ. අපි මේ ආයතන වලට දැන්නුවා. ඒ ආයතන දැන්නුවයි කියලත් ඇති විශේෂත්වයක් නැහැ. ඇවිල්ලා හා අපි බලන්නම් කියන විසක ඇති සුගතියක් වෙලා නැහැ මේ. දැන් වටපිටාවෙන් බැලුවාම පිටවැද්දර ටවුන් එකක් තමයි මුල්ටියන් ටවුන් එක. ඒ ආයතන ප්‍රදේශ වලට දුරකථන පහසුකම් තියෙනවා. නමුත් මේ ප්‍රදේශයේ මේ එළමල්දෙනිය කූඩුදොල හැවුවෙට ඔය ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව ඉතාම දුරකථනය ගත්තාම ඇත්තටම ඉතාම දුෂ්කර මට්ටමක තමයි තියෙන්නේ. මේ කන්තෝරුව ගාවට එන්න ඕන මේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න. දුරකථන පහසුකම් ලබා ගන්න කෝල්යක් ගන්න අඩුගානේ මේ කන්තෝරුව ගාවට එන්න ඕන. එතෙන්ට එන්න ඕන සියලු දෙනා ඉදින් මේ පහසුකම් ලබා ගන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි අපේ ගමේ මේ අහිංසක මිනිසුන්ට උදා වෙලා තියෙන්නේ. එළමල්දෙනිය ගමේ අපේ මේ ගමට මේ දුරකථන පහසුකම් ගොඩාක්ම අඩුයි. ඒ කියන්නේ ළමයිට මේ ඉස්කෝලේ යනකොට මේ අර ඉස්කෝලේ පොත් වැඩ එහෙම දෙනෝ ඒව කරන්න ළමයි යන්න ඕන. පාසල අසල දිනන මේ අන්තෝරුව කියලා තැනක් එතෙන්ට තමයි ගොඩාක් ගමේ ගෑනු පිරිමි ළමයි ඔක්කොම එන්නේ. ඇවිල්ලා රෑදවල් දෙකේම එතන පොත් වැඩ කරන්න ඉන්න ඕන. හරි අපහසුතාවයක් තියෙන්නේ. ටීවී වලින් අර පෙන්නනෝගේ රටවල් වල මෙච්චර දුරකථන පහසුකම් තියෙනවා. ඒත් අපේ මේ පුංචි ගම් දෙක තුනට මේ මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තියේදී අපේ මේ ගම් වලට මේව නැත්තේ ඇයි කියලා අපිට ප්‍රශ්නයි තින් මේවා. ඒ වගේ මේ පාසල් ළමයි තමයි තින් ගොඩාක්ම මේවා දුක් විඳ අසරණ වෙලා තියෙන්නේ.